රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සමග ඉන්දියන් මහකොමසාරිස්වරයා සමග සම්බන්ධ වෙලා මොනවද සාකච්ඡා කළේ, මොනවද කතා කළේ? දැන් ක්‍රිකට් වලට මොකක් කරන්නද කතා කළේ? ආපු වෙලාවේ එතුමාට නොයෙකුත් ආකාරයේ බලපෑම් එල්ල වෙනකොට විපක්ෂ නායකතුමාත් කල්පනා කරලා බැලුවා මේ රටේ හොරකම වංචාව සම්බන්ධව චෝදනා ලක් වෙලා තියෙන හැමගුවේම කතාබහට ලක් වෙලා තියෙන ආයතනයක් වුණා. මොකද එතුමාත් මේ ප්‍රශ්නේ මතු කරුවානේ. ඒ නිසා මොකද්ද ප්‍රශ්නේ ඇති වෙලා තියෙන එක සම්බන්ධව එතුමාත් එක්ක සාකච්ඡා කෙරුවා. ඒක ගැටුවක් නෙමෙයි. මොකද විපක්ෂ නායකතුමාත් එක්ක සාකච්ඡා කරන්න බෑ කියලා දෙයක් නැහැනේ. ඕනම අවස්ථාවක අගමැතිතුමත්ලත් පක්ෂ නායක රැසීම් වලදීත් යම් යම් ප්‍රශ්න සම්බන්ධව රටේ ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. ඒ අනුව රොෂාන් රණසිංහ මාත්‍යවරයාත් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක සාකච්ඡා කරන්න ඇති. ඉතින් ඒ වෙලාවේ මම එතන හිටපු නැති නිසා එතුමා ඉන්දියන් මේ මහකොමසාරිස්තුමා එක්ක කතා කරුවද, එහෙම නැත්නම් වෙනත් ක්‍රීඩා ඒ සම්බන්ධ වෙන ක්‍රීඩා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්දියාවේ කායක කරි සාකච්ඡා කරුවද කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඉතින් මම හිතන්නේ එහෙම සාකච්ඡා කෙරුවයි කියලා ඉවරලා ඒක මං හිතන්නේ මේ එතුමාව දංගෙට ගෙනියන්න එතුමා ඇමතිකමෙන් නිරපණ්ඩ මං හිතන්නේ ඒක හේතුවක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ රටේ ඕනම පුරවැසියෙකුට ඕනම කෙනෙකුට මන්ත්‍රීවරයෙකුට අමාත්‍යවරයෙකුට විපක්ෂනායකතුමත් එක්ක සාකච්ඡා කරන්න මං හිතන්නේ බාධාවක් තියෙනවා. මොකද්ද ඒකේ තියෙන වරද? ඒක මං හිතන්නේ ඒක උඩ මේක අයින් කරුවා කියන එක නම් අපිට සාධක විදිහට පිළිගන්න පුළුවන් කමක්.